සුබ දවසක් වාල හැමෝටම එස්සල් ජපෑන් අපි අදවලට ගේන්න යන්නේ ජපානි හම්බෙන තවත් එක්තරා සුවිශේෂී ස්ථානයක් ගැන. කන්මෝන් තන අද අපි වලට ගේන්න යන්නේ මේ සුවිශේෂී මුහුද යටින් දිවෙන මහා මාර්ගය ගැන පුංචි වීඩියෝ එකක්. අපිත් මේ යන ගමන් මේක අපි දැක්කේ. ඉතින් අපි හිතුණා මේක වාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ගොඩක් දැකලා නැති කට්ටියට ලංකාවේ ජපානයේ දැකලා නැති කට්ටියට මට මේක පෙන්වන්න හිතුණා. ඒ හින්දායි වලට මේ වීඩියෝ එක ගේන්නේ. මේ උමම් මාර්ගය කිවුෂු දූපතේ කිත කිවුෂු නගරේ අවසානය. එතනින් තමයි මේක පටන් ගන්නෙ. මේක ගමනාන්තය යමගුචි නගරයට ඇතුල් වීම. මේක විවෘත කරලා තියෙන්නේ 1942. අපිත් මේ යන ගමන් මේක අහම්බෙන් දැක්ක. ඉතින් අපිට හිතුණා මෙතනින් යන්න. ඉතින් ලංකාවේ යාළුවන්ට ජපානයේ යාළුවන්ට මේක දැකලා නැති නිසා මට හිතුණා මේක පෙන්වන්න, මේක ඔයාලට වැදගත් වෙයි කියලා හිතුණා. මොකද මේක ජපානයේ තියෙන ගොඩාක් සුවිශේෂී තැනක්. මොකද මේක යන්නේ මුහුද යටින් හින්දා මේ පාර කිලෝමීටර් 3යි මීටර් 604ක් දිගින් යුක්තයි. මේක ඊටමත් සුවිශේෂී පාරක්. ඇත්තටම මේක ලංකාවේ අපිට නම් මේක ගොඩක් විශේෂයි. මේ වගේ තැනක් අපි ජීවිතේල අපි දැකලා නැහැ, අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසයි මම මේ ඔයාලට වීඩියෝ ගේන්න හිතුවේ. ජපානින් ඉන්න ඔයාලත් මේ කිවුෂු දූපතට ඇවිල්ලා තමන්ගේ වාහනයක යනවනම් ඔයාලත් මෙතනින් ගිහලා බලන්න කොහොමද මේ අත්දැකීම කියලා ඔයාලත් අත්දැකීම් විඳ ගන්න. මේක බොහොම ලස්සනයි. මේක සාමාන්‍යයෙන් මේකේ මම දන්න විදිහට මේකේ බස් යන්නේ නැහැ. මේකට ඇතුල් වෙන්න පොඩි ගානක් ගෙවන්න ඕන. එච්චරයි මේකට තියෙන්නේ, ලොකු ගානක් යන්නේ නැහැ. ඔයාලත් මේ ජපානයේ කොහේ හරි ට්‍රැවල් කරනවා නම් තමන්ගේ වාහනයක යනවා නම් මේ වගේ තැනකින් ගිහිල්ලා බලන්න. මේක ගොඩක් සුවිශේෂී ස්ථානයක්. මේ වගේ තවත් වීඩියෝ නරඹන්න SL Japan YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තෙන් තියෙන bell icon එක ඔබලා අලුතෙන් හම්බෙන videos ඉක්මනින් ලබා ගන්න. මේක වැදගත් කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න මේක share කරලා like කරන්න.